චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරූපයකින් ICC Facebook ක්‍රිකට් පිටුවේ කවර් පේජ් එක සැරසිලා තියෙනවා. ඉතින් ඒ සුබදායි ආරංචියත් එක්ක අපි හැරෙනවා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ එක්දින ක්‍රිකට් තරගාවලිය දිහාවට. එක්දින ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව සමග පැවැත්වෙන තරඟ තුනකින් යුක්ත මේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරලා තියෙනවා. ඉතින් ICC නිවේදනයක් හැටියට අලුත්ම කණ්ඩායම එළියට ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ කණ්ඩායමේ සංයුක්තිය මොන වගේද කියන එක සම්බන්ධව. ඉතින් ගත්තොත් එහෙම මේකේ විශේෂ දේවලුත් කීපයක් තියෙනවා. ඒ වගේම විශේෂ දේවල් නොවුණු අවස්ථාත් තියෙනවා. ඉතින් අපි සමස්තයක් වශයෙන් කණ්ඩායම මොන වගේද කියන එක ඉස්සල්ලාම බලලා ඉමු. ඉතින් නායක චරිත් අසලංක, අපි දන්නවා T20 තරගාවලිය මෙහෙවුවෙත් ඔහු. දැන් මේ එක්දින තරඟ තුනටත් චරිත් අසලංක ඉන්දියාවත් සමග නායකත්වය හොබවනවා. පැතුම් නිස්සංක, අවිස්ක ප්‍රනාන්දු. අවිස්ක ප්‍රනාන්දු ඔගලන්ට මතක ඇති, අෆ්ගනිස්ථානයත් එක්ක පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසානයේ අපි මුහුණ දුන්න 50-50 තරගාවලියේදී හොඳ දස්කම් දැක්වා. ඉතින් අවිස්ක ප්‍රනාන්දු යොදාගෙන තියෙනවා එක් දින සංචිතයට. කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, නිශාන් මදුෂ්ක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න. ඉතින් චාමික කරුණාරත්න බොහෝ කාලයකට පස්සේ කණ්ඩායමට ඇතුල් වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඉතින් මේක ICC එකේ ඔෆිෂියල් පේජ් එකෙන්ම ගත්ත තොරතුරු හින්දා මේක අපට තහවුරු කරන්නත් පුළුවන්කම තියෙනවා. මහීස් තීක්ෂණ, අකිල ධනංජය. අකිල ධනංජය ලොකු වෙනසක්, ඇත්තරම ලොකු වෙනසක් මේ ස්කවාඩ් එකේ තියෙනවා අපිට දකින්න ලැබෙනවා. දිල්ෂාන් මදුසංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු. ඉතින් අපිට දකින්න ලැබෙනවා පැහැදිලිවම මේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් බොහොමයක් ඉවත් වෙලා අලුත් ක්‍රීඩකයන් බොහොමයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුත් ක්‍රීඩකයන් කීපයකට අවස්ථා ලබා දීලා තිනවා. ඇත්තටම බැලූ බැලමට හොඳ සංයුක්තියක් හැටියට පේනවා. දිගින් දිගටම අසාර්ථකත්වයේ ලබන ක්‍රීඩකයන් ඇත්තරම දකින්න ලැබෙනවා. අපි බලමු මේ තරඟ තුලත් ඒ අපි දිගින් දිගටම මේ අසාර්ථකත්වයේ දක්වන ක්‍රීඩකයන් අසාර්ථකත්වයට පත් වෙයිද කියන එක සම්බන්ධව. ඉතින් මේ සංයුතිය යම්කිසි අවස්ථාවන් ලබා දීලා තියෙනවා අලුත් ක්‍රීඩකයන්ට. ඒ වගේම යම්කිසි ආකාරයකින් චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීලා තිනවා. අකිල ධනංජය බොහෝ කාලයකට පස්සේ කණ්ඩායමට එකතු වෙන්නේ. ඉතින් ඒ වගේම දුනිත් වෙල්ලාලගේ, ආයෙත් අපි බැලුවොත් එහෙම ජනිත් ලියනගේ, සදීර සමරවික්‍රම ආයෙත් කණ්ඩායමට ඇවිල්ලා තිනවා. මොකද අපිට එහෙම තරඟකින් දෙකකින් කියන්න පුළුවන්කමක් නෑ ඔහු අසාර්ථකයි කියලා. ඉතාමත්ම හොඳ ස්ටේබල් තාක්ෂණිකතින් හොඳ පහරවල් එල්ල කරමින් ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් හැටියට අපි දැක්කා සදීර සමරවික්‍රම. පළවෙනි කඩුල්ලු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාවල සදීර සමරවික්‍රම ඇතරම හොඳ ඉනිම් ගොඩ නැගුව අපි දැක්කා. ඒ නිසා මේක හොඳ දෙයක් කියලා අපට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම හරි මේ කණ්ඩායම අපි බලමු මොන විදිහටද ක්‍රීඩා කරන්න කියන එක සම්බන්ධව.